හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයන් වන මයිකල් ඇතටන්, නසා හුසේන්, මයිකල් බෝන් වත්මන් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ජෝ රූට් නායකත්වයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසා සිටිනවා. මේ වන විට එංගලන්තයේ ක්‍රිකට් අර්බුදයක් ඇති වී ඇති අතර පසුගියදා ප්‍රධාන පුහුණුකරුවා ඇතුළු කාර්ය මණ්ඩලය කිහිප දෙනෙක්ද ඉවත් කරා. එංගලන්තය සමග පැවැත්වුණු තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩලු 10කින් ජයග්‍රහණය කළ බටහිර ඉන්දියා කුදෙව් කණ්ඩායම කුසලානය දිනා ගැනීමට සමත් වුණා. මේ පරාජය සඳහන් වන්නේ රූට්ගේ නායකත්වය යටතේ පරාජය වූ 26 වැනි ටෙස්ට් තරගයේ ලෙසයි. ඔහු තරගේ 64කදී එංගලන්ත කණ්ඩායම මෙහෙවා තිබෙනවා. ඔහුට වඩා පරාජයන් වලට මුහුණ දුන් නායකයන් සිටි නම් ඒ නව ශ්‍රීලන්ත ෆ්ලෙමින් වන අතර ඒ තරග 27ක්, දකුණු අප්‍රිකාවේ ග්‍රැහන් ස්මිත් තරග 29ක් පමණයි. රූට්ගේ නායකත්වය විශ්වාස කරන්න බැහැ. ඔහු අනිවාර්යයෙන් මේක දන්නවා ඇති. යනුවෙන් ප්‍රවීණ හිටපු ක්‍රීඩක ඇතටන් පවසා තිබෙනවා. අලු බඳුන කුසලානය පරාජය වූ දා පටන්ම ඇතටන් පවසා සිටියේ රූට් නායකත්වයෙන් ඉවත් විය යුතු බවයි. රූට් නායකත්වයේ මාර්ගයේ අවසානයට පැමිණ තිබෙනවා. මේ සේරම ගැටලු විසඳන්න බැහැ. මේක දුර්වල කණ්ඩායමක් වගේම ඔවුන් මේ අතිදින්නේ පළමු පෙළ තරග මගහැරීමේ ප්‍රතිඵල. යනුවෙන් හිටපු නායක නසා හුසේන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට අංක 1 පිතිකරුවක වන ජෝ රූට් නායකත්වයෙන් ඉල්ලා අස්වන්නට දැඩි බලපෑමක් එංගලන්තය තුළ ඇති වී තිබෙනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.